හරිපතේ ආයුබෝවන් එනං සියලුම දෙනාට. ඉතින් අද අලුතෙනුත් දරුවෙක් එකතු වෙලා තිනවා වැල්ලවායේ ඉඳන් දිනුගී. ඉතින් මම ඒ පුතාටත් කිව්වේ ඒ පුතා වගේම තවත් ඉන්නවනම් අද අලුතෙන් එකතු වෙච්ච දරුවෝ අනිවාර්යෙන් පාඩම ඉවරුනාට පස්සේ හරි කමක් නෑ අපි ගිය සතියේ කරපු වීඩියෝ එක නරඹන්න ඕනේ. ඒ වීඩියෝ එක මයි ටීචර්ස් එකේ දාලා තියෙන්නේ. ඔයාලට පුළුවන් බලන්න එතෙන්ට ගිහිල්ලා අපි ගිය සතියේ කතා කරා සංඛ්‍යා රටාවක් හඳුන්වලා දුන්නා. හරි සංඛ්‍යා රටාවක පද ගැන පොදු අන්තරය හොයන විදිය ගැන හරි දශම ගණන් තියෙන සංඛ්‍යා රටා භාග තියෙන සංඛ්‍යා රටා එයාලගේ පොදු පදේ හොයන විදිය සාධාරණ පොදු පදේ නෙමෙයි පොදු අන්තරය හොයන විදිය ඒ දේවල් අපි ගිය සතියේ කතා කරලා තින්නේ. ඒක නිසා අලුතෙන් එකතු වෙන දරුවෝ අනිවාර්යෙන් ඒ වීඩියෝ එක බලන්න. ඒත් එක්කම දැන් අද අපි මේ පාඩම ඉවර කරනවා. අද මේ පාඩම ඉවර වෙනකොට හැමෝගෙම අතේ ටියුට් එක තියෙන්න ඕනේ. දැන් උඩුගම දරුවෙක්ට නම් පුළුවන් 6-7 න් ටියුට් එක අරගෙන යන්න. එහෙම නැතුව දුර පළාත්වල දරුවෝ ඉන්න දැන් කතා කර දෙනුගිත් වැල්ලවායි. ඉතින් මේ වගේ දුර පළාතක දරුවෙක්ට පුළුවන් මයි ටීචර්ස් එකේ ඔයගලන්ට පහල තියෙනවනේ. ඔයගොල්ලෝ දාන වීඩියෝ එකට පහලින් වැටලා තියෙනවනේ assignments තියෙනවා, ටියුට් තියෙනවා, PDF note තියෙනවා. ඒ PDF note කියන එකේ තමයි ඔයගලගේ ටියුට් එක upload කරලා තියෙන්නේ. හරි? එතනින් ගන්න පුළුවන් හැමෝටම ටියුට් එක. හරි පුතේ. දැන් එහෙනම් අපි එදා සංඛ්‍යා රටාවල මූලික දේවල් ටික කතා කරානේ. අපිට කතා කරන්න තියෙන්නේ අද සංඛ්‍යා රටාවක සාධාරණ පදයේ ඇතුළත් ගැටලු ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒයින් මම මුලින්ම ඔයගලන්ට ලියා ගන්න කිව්ව මාතෘකාවක් සංඛ්‍යා රටාවක පොදු පදය. එහෙම නැත්නම් සාධාරණ පදයේ දීලා තිනකොට සංඛ්‍යා රටාව ගොඩනැගීම. සංඛ්‍යා රටාව ගොඩනගන විදිය. දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. දැන් මේකේ අලුතෙන් කරන්න දෙයක් නැහැ නේ මම මේ ලියන එක බලන්න. මම ලියනවා EN සමානයි 6EN. මේ පොදු පදයක් නේ. දැන් ඔයගොල්ලෝ පැහැදිලිවම දන්න මොකද්ද මේ සංඛ්‍යා රටාව? 6 ගුණාකාර රටාව. EN සමානයි 6EN. මේ 6 ගුණාකාර රටාවනේ අපි 8 වසර දිගෙන ගන්නෙ. 6EN කියන්නේ 6 ගුණාකාර රටාවේ පොදු පදය. නැත්තම් සාධාරණ පදය. 8EN කියන්නේ 8 ගුණාකාර රටාවේ සාධාරණ පදය. 5EN කියන්නේ 5 ගුණාකාර රටාවේ සාධාරණ පදය. එහෙනම් මම මේ ලියලා තියෙන 6EN කියන්නේ 6 ගුණාකාර රටාවේ සාධාරණ පදය. එහෙම නැත්තම් පොදු පදය. දැන් මේ රටාව ගොඩනගන්න කිව්වොත් ඉතින් මහ ලොකු දෙයක් නෑ නේ. 6 12 18 24 30 ඕකනේ රටාව නේද? දැන් හැබැයි ඕගොල්ලෝ ගොඩනගන විදිය පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම. පළවෙනි පදය හොයනකොට මේ n කියන්නේ 1ට. දෙවෙනි පදය හොයනකොට n කියන්නේ 2ට. තුන්වෙනි පදය හොයනකොට n කියලා කියන්නේ 3ට. ඔන්න ඔය වගේ අඩුම ගානේ පද තුනක් හොයන්න ඕනේ. පද දෙකක් හොයලා මදි හොදේ රටාව ගොඩනගන්න නම් අඩුම ගානේ පද තුනක් හොයන්න ඕනේ. එහෙනම් මෙන්න මම පළවෙනි පදේ හොයනවා. පළවෙනි පදේ හොයනකොට මේ tn සමානයි 6n කියන පොදු පදයේ n නුවණ ලියන්න ඕනේ 1. ඒ කියන්නේ ඔයා හොයන්නේ t 1 පළවෙනි පදය. එයා හොයන්නේ කොහොමද? 6n. අපි දන්නවා n කියන්නේ 1ට නෙමෙතෙන්දී 6 වරක් 1. 6 වරක් 1 කීයේ? 6යි. එහෙනම් t 1 ගේ අගය 6යි. පළවෙනි පදය 6යි. දෙවෙනි පදය හොයනකොට අපේ පොදු පදය තමයි මොකද්ද? tn සමානයි 6n. 6n ගේ n නුවණ ආදේශ කරන්න ඕනේ 2. එතකොට එනවා t 2. t 2 කියන්නේ දෙවන පදයේ අගය. කොහොමද එයා හොයන්නේ? 6 ගුණ කිරීම n නුවණ 2 කියනවා. 6 වරක් 2 12යි. එහෙනම් දෙවෙනි පදයේ 12යි. තුන්වෙනි පදය හොයද්දී අපේ tn සමානයි 6n කියන පොදු පදයේ n නුට ලියන්න ඕනේ 3. එතකොට පුතේනවා t3. t3 කියන්නේ තුන්වෙනි පදයේ අගය. එයාව ගන්නෙ කොහමද? 6 වරක් n නුට 3 ලියලා. 6 වරක් 3 කියන පුතේ 18යි. බලන්න දැන් පද තුනක් ඇවිල්ලානේ. 6. මේක ඔයගොල්ලෝ දන්න එකක්. හොඳේ. මේක ඔයගොල්ලෝ දන්න එකක්. මම කියලාමනේ පටන් ගත්තේ. 6 12 18. ඔන්න පද තුනක් ඇවිල්ලා තියෙන්නේ. පද තුනක් ආවට පස්සේ ඔයගලන්ට පුළුවන් රටාව යන විදිය හිතා ගන්න. මේක නම් ගැටලුවක් නෑ. මේක ඔයගොල්ලෝ දන්නො. මොකද්ද රටාව? 6 ගුණාකාර රටාවනේ. 6 12 18 24 30 ඒ විදියට තමයි එන්නේ. හරිනේ? මේක ලියා ගන්න එපා. අපි දැන් අන්තිමට ලියාගත්ත පුතේ මාතෘකාවක් අද අලුතෙන් සම්බන්ධ වෙන අය මාතෘකාව ලියා ගන්න. මොකද්ද? සාධාරණ පදය. එහෙම නැත්නම් පොදු පදය දී ඇති විට සංඛ්‍යා රටාව ගොඩනැගීම. සාධාරණ පදයේ දී ඇති විට සංඛ්‍යා රටාව ගොඩනැගීම. ලියන්නේ යට දෙපොතේ පුංචි වාක්‍යයක් මෙහිදී පොදු
पदे ऐति पोदु पदे ऐति एन सिंपल एन ना करोगे ना सिंपल एन वेनु अट्टे मेहदी पोदु पदे ऐति सिंपल एन वेनु अट्टे हम एक देख कर तूने तूना क्या वाला तोड़ना बाद तूना क्या अतरा पाके हुआ कमाने आवाज़ें तूना क्या मारे आदि वशेन एक देख कर तूने आदि वशेन अगेन तूना वाट अगेन तूना वाट अगेन तूना वाट आदेश कर मूल पद तुन सोया मूल पद तुन सोया रटाव गोडनगनु लबे रटाव गोडनगनु लबे हरे पुते उन्ना दें मम्मा लिए लती ना पोदु पदे आ मुकादे टीएन समानाई तुनाई एन दाना हाथ मिन्नमे पोदु पदे यती है ना रटाव गोड़ना करना ही अन्ने टीएन समानाई तुनाई एन दाना हाथ पोदु पदे सहित संख्या रटाव गोड़ना करने अन्ने यह दिली दे इधिं मम्मा मुकादे करानो ने अड्डू में गाने पद तुना कोयानो පළවෙනි පදය හොයනකොට අපි n නුට ආදේශ කරන්න පුතේ 1 දෙවෙනි පදය හොයනකොට n නුට 2 ආදේශ කරනවා තුන්වෙනි පදය හොයනකොට n නුට 3 ආදේශ කරනවා ඔන්න මම හොයනවා පුතේ පළවෙනි පදය පොදු පදය තමයි tn සමානයි 3n ධන 7 පළවෙනි පදය හොයනකොට මේ n තියෙන දැන්ට ලියන්නේ 1 එතකොට t 1 සමානයි මෙතන 3 වරක් 1 එකතු කිරීම 7 මුලින්ම කරන්නේ ಗುಣ කිරීමනි සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් සිදු කරනකොට 3 වරක් එක පුතේ 3යි 3යි 7යි එකතු කළා ගියද 10යි එහෙනම් මේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදයේ ගියද 10යි ඔන්න දෙවෙනි පදය හොයන්න යන්නේ පොදු පදය තමයි tn සමානයි 3n ධන 7 n නෝඩ ලියනවා දෙවෙනි පදය හොයන නිසා 2 එතකොට t2 සමානයි තුම්වරක් දෙක ධන 7 මුලින් ගුණ කිරීම කරන්න ඕනේ තුම්වරක් දෙක 6යි 6 එකතු කිරීම 7 කියලම දේ 13යි තුන්වෙනි පදේ හොයන්න යන්නේ t3 tn සමානයි 3n ධන 7 තමයි අපේ පොදු පදය සාධාරණ පදය උදේ තුන්වෙනි පදේ නිසා n නෝට 3 ලියනවා t3 සමානයි තුම්වරක් n නෝට 3 දනහත තුන්වරක් තුන 9යි 9 එකතු කිරීම 7 9 7 එකතු කළාම කීයද 16යි දැන් මට පුළුවන් රටාව ගොඩනගන්න දැන් පද තුනක් දන්නවනේ දැන් මට වෙන මේක යන විදිය කොහොමද යන්නේ පළවෙනි පදේ 10යි පොදු අනුපාත පොදු අන්තරය ඕගොල්ලන්ට වෙන පොදු අන්තරය නේ 13න් 10ක් අඩු කළා 16න් 13ක් අඩු කරත් කීයද තියෙන්නේ 3යිනේ 3න් 3 තමයි වැඩි වෙන්නේ එහෙනම් 10යි 3යි 13යි 13යි 3යි 16යි 16යි 3යි 19යි අයි 19ට 3ක් එකතු කළොත් කීයද පුතේ 22යි 22යි 3යි 25යි ඔන්න රටාව 33ක් තියමු එයි මට පැහැදිලි මේක තව ඉදිරියට මට ගොඩනගන්න පුළුවන් n වෙනුවට 1 2 3 වගේ 4 5 6 7 8 ඕනගයක් ආදේශ කරන රටාව ඉස්සරහට යන්න පුළුවන් නේ මෙන්නම රටාව ගොඩනැගුවා පැහැදිලි නේද පළවෙනි උදාහරණ ලියාගන්න
උදාහරණයක් කළා ඔයාලට තනියෙන් හදන්න ගණන් කීපයක් දෙනවා ඉක්මන් කළා මේක ලියන්න බලන්න ඉක්මන් කරන්න පුතේ ගොඩක් වෙලා දෙන්නේ නැහැ අද අපිට පාඩම ඉවර කරන්න ඕන अरे बोले एक बार कराना है अभी बालू वहां पे देवनी उदाहरण है මොකද්ද පොදු පදය tn සමානයි 54 න 4n tn සමානයි 54 න 4n පොදු පදයේ සහිත සංඛ්‍යා රටාව ගොඩනගමු මෙදින ධන 57 මෙතන දින ඍණ 4n හරි එහෙනම් මෙන්න මෙයාවත් ගොඩනගමු කොහොමද අපි ගොඩනගන්නේ n සඳහා 1 2 3 කියන අගයන් තුන ආදේශ කළා මුල් පදයයි දෙවනි පදයයි තුන්වෙනි පදයයි හොයමු ඔන්න මුල් පදය හොයනවා n නෝට එක ආදේශ කළා पलवीन ඔන්න ගොඩාක් ක්ලාමයි කරන්න වැරද්දක් මේක නම් තනියෙන් හදන්න දුන්නේ නැහැ දැන් මේ ඔන්ලයින් නිසා මම මේක තනියෙන් පන්තිය වුණා නම් මම මේක තනියෙන් හදන්න දීලා ළඟට අවිල්ලා වැරද්ද අල්ලනවා හොඳේ අද මම කියලා දෙනවා දැන් ගොඩාක් අය කරන්නේ මේකෙදි 57න් 4ක් අඩු කරනවා 53යිනේ ඒක එකෙන් ගුණ කරලා උත්තරේ දාන්න 53 එක 53යි කියලා හරි එහෙමද කරන්නේ නෑ එහෙම නෙමෙයි කරන්නේ නේද එහෙම නෙමෙයි කරන්නේ අපි දන්නවා අපි හත වසරෙදි පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියලා පාඩමක් දැම්මානේ අලුත් සිලබස් එකට කලින් ඕක තිබුණේ නැහැ හත වසරෙදි මතක් කරගන්න හත වසරෙදි ඔයගොල්ලොත් කරා හරි අන්නේ පාඩමේදී කියලා දෙනවා සංඛ්‍යාත්මක ප්‍රකාශනයේක එක් එක් ගණිත කර්මයේ සුළු කරන විදිය දකුණක් පස සිට වමක් පසට යනකොට දකුණක් පස ඉඳන් දැන් මේ දින සංඛ්‍යාත්මක ප්‍රකාශනයක්නේ සරි වමක් පස ඉඳන් දකුණක් පසට යනකොට මෙහෙම කියවගෙන යනකොට ගුණකිරීම් බෙදීම් තිනවනා ඒකට මුල් තැන දෙන්න ඕන වරහන් තිනවනා නම් ඒකට මුල්ම තැන දෙන්න ඕනේ වරහන මුලින්ම සුළු කරන්න ඕනේ ඊළඟට ගුණකිරීම් බෙදීම් වලට ඊළඟ තැන දෙන්න ඕන දැන් එහෙනම් මේ අඩු කිරීමට කලින් මේ ප්‍රකාශනයේ අපට අහු වෙනව මොකද්ද ගුණකිරීම එහෙනම් අපි මුලින් කරන්න ඕනේ මේ අඩු කිරීම නෙමෙයි මොකද්ද ගුණකිරීම මතක තියාගන්න සංඛ්‍යාත්මක ප්‍රකාශනයේ වමක් පස සිට දකුණක් පසට යනකොට හමු වෙන වරහන් තිනවනම් මුලින් වරහන් සුළු කරලා ඉන්නවනේ වරහන් ඇතුළේ තියෙන දේවල් මේක වරහන් නැහනේ ඊට පස්සේ ಗುಣ කිරීම හා බෙදීම් සුළු කරන්න ඕනේ නම් මෙතන ಗುಣ කිරීමක් තියෙනවා ඒක කරලා ඉන්න ඕනේ 57 ලිව්වා එහෙමම අඩු කිරීම 4 වරක් එක 4යි 57න් 4ක් ගියාම 53යි දැන් ඕගොල්ලන්ට හිතන වැටි ආගර් එහෙම කිව්වට 57න් 4ක් අඩු කළොත් 53යි එයාව එකෙන් ගුණ කරාම 53යි ඒත් 53 නෙන්නේ කියලා කොහොම හදුවත් 53යි නෙන්නේ කියලා ඕගොල්ලන්ට හිතන ඔව් හැබැයි ඊළඟ එක වෙනස් වෙන හොඳේ ඊළඟ එක ඔයගොල්ලෝ ඒ කියන ක්‍රමයට හැදුවොත් වෙනස් වෙන බලන්න මෙන්න දෙවනි පදය EN සමානයි 54 න 4යි ඔන්න බලන්න ආදේශ කරන දෙවනි පදේ එහෙම යන්නේ එහෙනම් T2 සමානයි 54 න
පනස් හත අඩු කිරීම හතර ගුණ කිරීම එන්න නූඩල් යන්නේ කවුද පුතේ දෙක හරි එතකොට දැන් ඕගොල්ලෝ අර 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 මං කිව්ව අර වරද්දන ක්‍රමේ මුලින් අඩු කරලා ඊට පස්සේ ගුණ කරන්න කිව්වොත් 57ෙන් අඩු කරා හතර 53යි 53 දෙකෙන් ගුණ කරොත් 106ක් එනවා ඊළඟට ඒ මොකක් හේද්ද නැහැ ඒක නිසා මතක තියාගන්න මුලින් කරන්නේ ගුණ කිරීම ඔන්න 57 ලිව්වා වෙන හතර වරක් දෙක කියලා පුතේ හතර වරක් දෙක 8යි දැන් මොකද්ද කරන්නේ 57ෙන් අඩු කරන්න ඕනේ කීයක්ද පුතේ 8 57ෙන් අඩු කරන්න 8 කීය දෙන්නේ 49 එන ඊළඟ පදේ කීයද 49 හරි ඔන්න යනවා අපි තුන්වෙනි පදේ හොයන්න එතකොට ien සමානයි 54 න 4යි n ගේ n නුඩ ආදේශ කරන්න කාවද පුතේ 3 e 3 සමානයි 54 න 4 වරක් 3 එතකොට පුතේ 54 න 4 වරක් 3 කීයේ 12යි 57 න් අපි අඩු කරන්න කීයක්ද 12 57 න් 12ක් අඩු කරන්න කීයදනේ අතෙන් දෙකක් 5යි අයිකක් 45 දැන් ඔන්න පද තුනක් කෙව්වා දැන් ඔයාට පුළුවන් රටාව ලියන්න. පළවෙනි පදේ 53. බලන්න ඔයාලට පේන එකේ පොදු අන්තරය ඍණ 4යි. මේ 4න් 4 අඩු වෙවි නේද? මෙතන ඍණ 4යි තියෙන ඍණ 4යි පොදු අන්තරය. එහෙනම් 53 49 45 එයාගෙන් 4ක් ගියාම කීයද? 41. හරි. ඊට පස්සේ ආයෙ යාගෙන් 4ක් අඩු කරන්න. ඊයේ දෙන්නේ 37. දැන් ටික ටිකක් කියන්න. දැන් රටාව හිතා ගන්න පුළුවන් නේ. හරි මේ උදාහරණෙත් ලියන්න ඊළඟට තනියෙන් හදන ගණන් කීපයක් ඕගොල්ලෝ හරි එකපාර කරා හරි දැන් මම ඕගොල්ලන්ට කරන්න ගණන් කීපයක් දෙනවා ඕගොල්ලෝ සංඛ්‍යා රටාව ගොඩනගන්න ඕනේ ඉක්මන් කරමු මම ගොඩාක් ගණන් දෙන්නේ අපිට කාලය ගොඩක් යන නිසා මම ඕගොල්ලන්ගේ ටියුට් එකේ හරි ඕගොල්ලන්ගේ ටියුට් එකේ ඒ වගේ කීපයක්ම දාලා දෙන්නේ සාධාරණ පද කීපයක්ම මම දාලා දෙන්නේ ඕගොල්ලන්ට දෙන රටාව ගොඩනගන්න දැන් පාඩම ඉවරනාට පස්සේ අද ඕගොල්ලන්ට පුළුවන් ටියුට් එකේ වැඩ ටික කරන්න හරි
ඉක්මන් කරන්න මේ සංඛ්‍යා රටා තුනක් තියෙනවා මම පොදු පද තුනක් දීලා දෙනවා මෙයාගේ රටාව ගොඩනගන්න ඕනේ මෙයාගේ රටාවත් ගොඩනගන්න ඕනේ මෙයාගේ රටාවත් ගොඩනගන්න ඕනේ තුනයි තියෙන්නේ හොඳේ ගොඩක් නෑ ඉක්මන් කරන්න මේක නම් මං කියන විතරයි මේ දෙක හදලා පෙන්නන්න මේක මං කියන විතරයි මෙන්න රටාව කියලා आवे ඉතින් පුතේ එන්න එපා. ඒවලට දාලානේ දෙන්නේ group එකට හයිට කියලා පන්තිය පටන් ගන්න. සර් මට මේ සිග්නල් තුනයි. සිග්නල් දීපා. ඔයාලා මෙහෙම කරන්න ඉතින් දැන් වීඩියෝ එක අප්ලෝඩ් කරනවා channel එකේ. හරි? එතකොට ඒකෙන් ගන්න වීඩියෝ එක හොඳේ. දැන් හරි සර්. පැය භාගයක් පුතේ තියෙන්නේ. ඒක නිසා ඊට පස්සේ හොඳේ කොහොම හරි ඔයගොල්ලෝ අනිවාර්යෙන් 6 වෙනකොට පන්තියට එන්න. මොකද දැන් දැක්කනේ අද වැල්ලවායේ දරුවෙක් ඉන්න දුර ඉඳන් සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්න. ඒක නිසා ඔයගොල්ලෝ හයට අනිවාර්යෙන් පන්තියට එන්න. අර විදුලි අකුණු තත්ත්වයක් තිබුණොත් විතරයි පොඩ්ඩක් පන්ති ඉස්සරහට ගන්න. නැත්නම් හයට පන්තිය පටන් ගන්නවද? වීඩියෝ එකෙන් තමයි ආට බුලට් එක බලන්න වෙන්නේ. සර් මේ දැන් සර් කොච්චර කරාද දැන් පිටු කීයක් විතර? මම බෝඩ් එකේ කියන ලියන්නේ පුතේ. අපි සාමාන්‍යයෙන් පිටු එකමාරක් විතර ලියලා තියෙන්නේ. හොඳේ. හරි. එකමාරක් විතර දාලා ලියන්න. දැන් 90ස් අපි දීලා තියෙන්නේ 90ස්ට දැන් ඔන්න මං ගාන කියලා දීලා ඉවරයි හදන විදිය ගණන් තුනක් හදන්න දීලා තියෙන්නේ දැන් මම මේ තුන හදනකොට තමයි පුතාට බලන්න වෙන්නේ මොකද මේ විදිහේ ගණන් හදන විදිය කියලා දීලා තියෙන්නේ කියන්නේ පොදු පදයේ දීලා තිනකොට සංඛ්‍යා රටාව ගොඩන අනිත් අය හදන්න ඕනේ පොදු පදයේ දීලා තිනකොට සංඛ්‍යා රටාව ගොඩනගන විදිය හරි ඒක මං දැන් කියලා දීලා තියෙන්නේ දැන් අපි නිකන් මෙන්න මේ වගේ එකක් මුලින්ම ගත්තේ tn සමානයි අනිත් අය හදන්න 90ස් විතර පොඩ්ඩක් බලයි ඉන්න හැබැයි ඊට පස්සේ නම් මෙහෙම චාන්ස් දෙන්නේ 3n 17 මෙන්න මේ වගේ සංඛ්‍යා රටාවක් දීලා පොදු පදයක් දීලා මේ පොදු පදේ තියෙන සංඛ්‍යා රටාව ගොඩනගන්න කිව්වොත් මොකද්ද අපි කරන්න ඕනේ මුල් පද තුන හොයනවා අඩුම ගානේ පද තුනක්වත් හොයන්න ඕනේ මුල් පද තුන හෙව්වට පස්සේ එතනින් එහාට ආඩ පුළුවන් රටාව ගොඩනගන්න කොහොමද මුල් පද තුන හොයන්නේ පළවෙනි පදේ හොයනකොට මේ n නුට එක ආදේශ කරන්න ඕනේ එතකොට t එක සමානයි 3n කියන්නේ 3 වරක් 1 ධන 7 3 වරක් 1 3යිනේ 3යි 7යි එකතු කරාම කීයද 10යි ඔන්න පළවෙනි පදේ හෙව්වා ඔය විදිහට දෙවෙනි පදයක් හොයන්න කොහොමද දෙවෙනි පදේ හොයන්නේ මම ආයේ මේක ලියන්නේ e2 සමානයි දෙවෙනි පදේ හොයනකොට n නෝඩ දෙකන ලියන්නේ 3 වරක් 2 ධන 7 3 වරක් 2 6යි 6 එකතු කිරීම 7 කීයද පුතේ 6යි 7යි 13යි 3 වෙනි පදේ හොයනකොට t3 3 වරක් n නෝඩ 3 ලියනවා ධන 7 3 වරක් 3 9යි 9 ධන 7 පුතේ 16යි. එතකොට කොහොමද එන්නේ පද? 10 13 16 වන පද තුනක් කෙව්වා. දැන් ඔයාලට පුළුවන් රටාව ගොඩනගන්න. පළවෙනි පදේ 10 දෙවෙනි එක්කෙනා 13 ඊළඟ එක්කෙනා 16 අපට පේනවා පොදු අන්තරය 3යි. 3න් 3 වැඩි වෙන්නේ. එහෙනම් 16යි 3යි 19යි 19යි 3යි 22යි. ඔය විදිහට රටාව තව ඉස්සරහට ගොඩනගන්න පුළුවන්. මම පද පහක් විතර ලියලා නවත්තන වේති. හරි ඒ විදිහට මම තවත් උදාහරණයක් කරා මන්ද දෙකම කියලා දෙන්න යන්නේ මේ සංඛ්‍යා රටා තුනක් තියෙනවා මෙයාගේ පද තුනක් කොයලා රටාව ගොඩනගන්න ඕනේ මෙයාගේ මේ වගේ පද තුනක් කොයලා රටාව ගොඩනගන්න ඕනේ මෙයාගේ මේ වගේ පද තුනක් කොයලා රටාව ගොඩනගන්න එච්චරයි බං කරා හිරුණි වරයිද හිරුණි නෑ සර් නයි පං කරන්න හිරුණි කිවෙනි එකද දෙවෙනි එකද තුන්වෙනි එකද දෙවෙනි එක ආයි මං කරන්නේ මං කරන්නේ
බලන්න පන්තියේ උඩුගම නොවන දරුව තව කවුද ඉන්නේ දැන් අපේ දිනුගේ ඉන්න තව කවුද ඉන්නේ දුරින් සම්බන්ධ වෙන දරුව මට පොඩක් මයිද අනුවස් කොහේ ඉඳන් පුතේ සම්බන්ධ වෙන්නේ වැලිමඩි දන්සර් වැලිමඩ ගොඩක් දුර නේද අනුවස් එනං අනිවාර්යෙන් වීඩියෝ එක අනුවස් ගිය සතියේ පන්තියේ ඉඳියද ඔව් ඔව් සර් ආ වීඩියෝ එක අයිත් පාරක් බලන්න හොඳට යුට් එක බලන්න අද වීඩියෝ එකත් බලන්න තව කවුද ඉන්නේ අනුවස් ඉන්න දැන් එතකොට දුරින් දිනුගේ ඉන්න තව කවුද දුරින් ඉන්න දරුවෝ ඉන්නේ අනිත් අය ඔක්කොම උඩුගමනේ අනුමි ඉවරයිද අනුමි නෑ සර් කීවෙනි එකද නෙමෙයි තුන්වෙනි එකේ දින්නේ ඔව් තුන්වෙනි එක ආයි මම කරගෙන යන්න පුතේ අද අපේ දුමිඳු පුතා ඉන්නවද දුමිඳු ඉන්නව නේද දුමිඳු දමිඳු 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 කතා කරන්න ආදල ඉවරයි දමිඳු ආදල ඉවරයි ආ මන් දන්නව අනිවාර්යෙන් ඒකනේ හරි සර් කවුද හිරුනිද හිරුනි ඉවරයි ඔව් සර් හිරුනි පළවෙනි රටාව විතරක් මට කියන්න මේ පද ටික කියන්න මේක මේක මේ කියලා හා 3 11 19 3 11 19 11 19 27 35 ආ ආ ඇති ඇති බලමු අපි පළවෙනි රටාව බලමු හරි ඔන්න පළවෙනි එක විතරක් ඔන්න මම තග්ගලා මතක් කරන මොකද අර 90 දෙන්න පරක්කු වෙච්ච නිසා දැන් මෙහෙමනේ මම රටා පළවෙනි එක දුන්නේ දෙවෙනි එක දුන්නේ මොකද TN සමානයි ඍණ 25 ඍණ 2 N මම ඉස්සත් එක ලියා ගන්නවා හරි ඒක ඔයගලන්ට පේන්නේ නැති වෙන මම ලියා ගත්තේ හරි ඔන්න පළවෙනි රටාව මෙන්න මේක මෙන්න මේ රටාව අපි ගොඩනගමු කොහොමද ගොඩනගන්නේ පළවෙනි පදය හොයනවා මේකේ
දෙවනි පදය හොයනවා තුන්වෙනි පදය හොයනවා හරි මේ රටාවනේ ගොඩනගන්නේ දැන් මේ රටාවේ පළවෙනි පදය හොයන්නේ කොහොමද එන්නනුට එක ආදේශ කරලා එන්නනුට එක ආදේශ කරනකොට t1 එන්නේ ඔයගොල්ලන්ට t1 කියන්නේ පළවෙනි පදයේ අගය t1 සමානයි මං ආයි සූත්‍රය ලියන්න යන්නේ අටවරක් එක අඩු කිරීම පහ අටවරක් එක අටයි අටෙන් පහක් අඩු කළා කියද තුනයි එහෙනම් පළවෙනි පදයේ කීයද මේකේ තුන මේක දෙවනි පදයේ හොයන්න යන්නේ මේ රටාවේ දෙවනි පදයේ කොහොමද හොයන්නේ t2 නේ එන්න නුඹට දෙක ලියනවා එතකොට අටවරක් දෙක ඍණ පහ අටවරක් දෙක 16යි 16 ඍණ පහ 11යි තුන්වෙනි පදයේ හොයන්නේ එන්න නුඹට තුන ආදේශ කරනවා එතකොට t3 එන්නේ එතකොට පුතේ අටවරක් තුන ඍණ පහ අටවරක් තුන 24යි 24 ඍණ පහ කියද පුතේ 10 9යි එහෙනම් මේකේ පද පිළිවෙල ලියාගෙන ගියොත් 3 11 19 අපට පේනවා පොදු අන්තරය කීයද 8යි 8න් 8 වැඩි වෙන්නේ 19යි 8යි 27 27යි 8යි 35 ඔය විදියට තමයි පද පිහිටන්නේ ඔන්න පළවෙනි සංඛ්‍යා රටාව ගොඩ නැගුවා හරි මෙතන පළවෙනි එක නම් ගැටලුවක් නැහැ අපි දෙවනි සංඛ්‍යා රටාවට යමු දෙවනි සංඛ්‍යා රටාව බලමු පුතේ දෙවනි සංඛ්‍යා රටාවේදී ඉන්නේ tn සමානයි ඍණ 25 ඍණ 2යි n මේකනේ මන් දුන්නේ අපේ කවුද දමිඳු දමිඳු මට රටාව කියන්නකෝ ඍණ 27 ඍණ 27 ඍණ 29 ඍණ 29 ඍණ 31 ඍණ 31 ඍණ 33 ආ බලමු හරි ඔන්න එන හැමෝම බලන්න මෙහෙමයි ඔන්න පුතේ පළවෙනි පදය හොයනකොට මේකේ එන්න නුවට එක ආදේශ කරනවා දෙවනි පදය හොයනකොට එන්න නුවට දෙක ආදේශ කරනවා තුන්වෙනි පදය හොයන්නේ එන්න නුවට තුන ආදේශ කරලා එහෙනම් ඔය විදියට මඩ පුළුවා මේකේ පද ටික හොයාගෙන යන්න ඔන්න පුතේ පළවෙනි පදය හොයනවා පළවෙනි පදේ දැන් මම ආයි මේ සූත්‍රය නැත්තම් පොදු පදේ ලියන්න යන්නේ නැහැ t1 සමානයි ඍණ 25 ඍණ පළවෙනි පදේ නිසා n වෙනුවට 1 ලියන දෙවරක් 1. එතකොට ඍණ 25 දෙවරක් 1 2යි නේ. මෙයා ඍණ මෙයා ධන. ඍණයි ධනයි ගුණ කළාම ඍණ. දැන් එන්නේ ඍණ 25 ඍණ 2. දෙන්න එකතු මොකද කරන්නේ? 25න් දෙකක් අඩු කරනවද? ඍණයි ඍණයි ධන වෙනවද? නෑ. ඍණයි ඍණයි ධන වෙන්නේ ගුණ කළොත්. ඔගලන්ට පේනවා ඍණ 25යි ඍණ 2යි සුළු වෙන්න ඉන්නේ මං ඉදත් කිව්වා සදිශ සංඛ්‍යා පාඩමේ විදිහට දෙන්නම ඍණ නිසා සුළු වුණා වෙන උත්තරේ ඍණ දෙන්නගේ එකතුව තමයි උත්තරේ විදිහට දාන්නේ 25යි 2යි 27යි එහෙනම් පළවෙනි පදයේ ඍණ 27යි යම් දෙවනි පදයට දෙවනි පදය කොහොමද හෙව්වේ t2 සමානයි ඍණ 25 ඍණ 2n කියන්නේ දෙවරක් n වෙනුවට 2 ගන්න. එතකොට ඍණ 25 දෙවරක් 2 4යිනේ. ඍණයි ධනයි ගුණ වුණාම ඍණ 4යි. දැන් එන්නේ ඍණ 25 ඍණ 4. දෙන්නම ඍණ කියලා ඍණයි ඍණයි ධන කියලා දානවද? නෑ, ඒ ගුණ කරනකොට. නැත්තම් බෙදනකොට. ඍණ දෙන්නේ සුළු වෙන්න ඉන්නේ. උත්තරේ ඍණ වලින්මයි එන්නේ. දෙන්නගේ එකතුව උත්තරේ විදියට දාන්න ඍණ කීයද 29. තුන්වෙනි පදයට අපි කියන්නේ t3 කියලානේ තුන්වෙනි පදයේ අගය t3 හොයන්නේ කොහොමද ඍණ 25 ඍණ 2n කියන්නේ n වෙනුවට 3 නේ ලියන්නේ දෙවරක් 3 එතකොට ඍණ 25 පුතේ දෙවරක් 3 6යි ඍණයි ධනයි ඍණ 6යි 25 ඍණ 6 ඍණ 25 ඍණ 6 දෙන්නම ඍණනේ එහෙනම් උත්තරේ ඉන්නේ ඍණ වලින් දෙන්නගේ එකතු උත්තරේ විදියට දාන්නේ ඍණ 31 දැන් පුතේ අපි රටාව ගොඩනගාගෙන යමු. කොහමද යන්නේ? ඍණ 27 ඍණ 29 ඍණ 31. ඔයාලට පේනවා මේ අර රටාව යන විදිහට මොකද්ද වෙන්නේ? ඔය ඍණ 3 ඍණ 3 එකතු වෙවි යන්නේ. ඍණ 27 ට ඍණ 3ක් එකතු වුනාම ඍණ 29යි. ඍණ 29 ට ඍණ 3ක් එකතු වුනාම ඍණ 31යි. ආයිත් එයාට ඍණ 3ක් එකතු වුනාම ඍණ 30 ඍණ 3ක් නේ සර ඍණ 2ක්. හොඳ ඍණ 2ක්. ඍණ 27ට ඍණ 2ක් එකතු වුනාම ඍණ 29යි.
ඍණ 29ට ඍණ 2ක් එකතු වුනහම ඍණ 31යි. එහෙනම් මේකේ පොදු අන්තරේ ඍණ 2යි. ඍණ 31කට ඍණ 2ක් එකතු වුනහම ඍණ 33යි. ඊපස්සේ ඍණ 35යි. ඔය විදිහට යන්නේ. හරි? ඔන්න දෙවැනි එක නම් මම පොඩක් කළා. ගැටලු දෙනා ඉන්නවා නම් ලියා ගන්න. පොඩක් කළා දෙන්න හොඳේ. අනුමි අනුමි අපි මයික් එක ඔන් කරගෙන කියමු බලන්න තුන්වෙනි සංඛ්‍යා රටාව TN සමානයි 4 ඍණ 6යි N පොදු පදයේ සහිත සංඛ්‍යා රටාව කොහොමද අනුමිට ගොඩ නැගුණේ අනුමි අනුමි හදුවේ නැද්ද සර් අන්තිම එක තාම හදන ගම පරක්කුයි තව කවුද ඉන්නේ අපේ සාවින්ද කොසලි හදුවද පුතේ මුලින් උත්තර දීපු දෙන්න හැර වෙන කවුරු හරි පුතේ හදන තාම නේ දිනුගි තාම හදනවා සර් අන්තිම ගන්න මං කරන්න මම මේක මකනද මේක ලියාගත්ත නේ ඔයගොල්ලෝ මේක මකනවා ඔගොල්ලෝ සදිශ සංඛ්‍යා සුළු කිරීම ඔගොල්ලෝ අටවස්සරේ කතා කරපු සදිශ සංඛ්‍යා සුළු කිරීම ටික හරියට තියෙන්න ඕනේ හොඳේ නැත්නම් ටිකක් අමාරුයි माइक ऑफ कराना कौसली हरी द हरी सर क्या न बलन है ना आपुदी रटा ඍණ 2 ඍණ 8 ඍණ 14 ඍණ 20 ඍණ 26 ඍණ 2 ඍණ 8 ඍණ 14 බලමු හොඳේ හිරුණි හරිද හිරුණි හරි සර් කොහමද හිරුණිට ආවේ ඍණ 2 ඍණ 8 ඍණ 10 අපේ කවුද? හතර ඍණ 20 ඍණ 30. අපි දුත් කියන් බලන්න. කමන්නේ. ඕකම තමයි. ඕකම තමයි. ෂා. කො මේ මේ දිනුකි. ඍණ 2 ඍණ 8 ඍණ 14. හොඳයි. හැමෝටම එක නෑවිලා තින්නේ. ඒ කියන්නේ හරියදි නේද? බලමු මාත් හදලා බලන්නම්. ඔන්න පුතේ අපේ පොදු පදය සාධාරණ පදය මෙන්න මේක. හොඳයි හොඳේ. මේ රැල්ලවයි නම් හදුවා හොඳට නේද? TN සමානයි 4 ඍණ 6යි N හරි හරි ඔන්න මම පළවෙනි පදයේ දෙවෙනි පදයේ තුන්වෙනි පදයේ පද තුනක් හොයලා එතන ඉඳන් මට රටාව කොටන ගන්න පුළුවන් මෙන්න පළවෙනි පදය හොයනකොට පුතේ N වෙනුවට ඒකාදේශ කරන්න ඕනේ එහෙනම් පළවෙනි පදයේ අගේට අපි කියන්නේ T එකනේ T එක එනවා 4 ඍණ 6යි N N වෙනුවට එක ලිව්වහම 6 වරක් 1 එහෙනම් 4 ඍණ 6 වරක් 1 6යි 4 ඍණ 6 4 ඍණ 6 කියන්නේ මොකද්ද? ධන 4යි ඍණ 6යි සුළු වෙන්න ඕනේ. ලකුණු වර්ග දෙකක් නේ. වැඩිපුර ඉන්නේ ඍණ 6 නේද? දැන් ඔයගොල්ලෝ දන්නව.
ලකුණු වර්ග දෙකක් සුළු වෙනකොට වැඩිපුර ඉන්න අයගෙන් තමයි උත්තරයගේ ලකුණ එන්නේ. එකතු වෙනද වෙන සින්දු උත්තරේ දාන්නේ දෙන්නගේ වෙන සි. එහෙනම් මෙතන ධන මෙතන ඍණ නේ ඉන්නේ. වැඩිපුර ඉන්නේ ඍණ නිසා ඍණ වලින් උත්තරේ දාන්න. දෙන්නගේ වෙනස 4 6 වෙනස කීයද? 2යි. එහෙනම් ඍණ 2යි. ඔන්න පළවෙනි පදේ ඍණ 2යි. දෙවෙනි පදයක් ගමු t2 4 ඉන්නවා නේ 4 ඍණ 6යි n ගේ n වෙනුවට 2 කියලා තියෙන්නේ 4 ඍණ 6 වරක් 2. ඒ කියන්නේ 4 ඍණ 6 වරක් 2 12යි නේ 4 ඍණ 12 4 ඍණ 12. ඒ කියන්නේ ලකුණු වර්ග දෙකක් මේ ධන 4 මේ ඍණ 12. ධන 4යි ඍණ 12යි තමයි සුළු වෙන්නේ. ලකුණු වර්ග දෙකක් සුළු වෙනකොට වැඩියෙන් ඉන්නගෙන් තමයි උත්තරේ එන්නේ. මේ වැඩියෙන් ඉන්න ඍණ අයනේ. එකතුවද වෙනසද උත්තරේ වෙන්නේ? වෙනස. 4 12 වෙනස කීයද? 8යි. එහෙනම් ඍණ 8යි. ආ තුන්වෙනි පදය 4 ඍණ 6 වරක් 3 18යි. 4 ඍණ 18. ධන 4යි ඍණ 18යි නේ සුළු වෙන්නේ. වැඩිපුර ඉන්න ඍණ අය නිසා උත්තරේ ඉන්න ඍණ වලින් ලකුණු වර්ග දෙකක් නිසා වෙනස නේ උත්තරේ. එහෙනම් 4 ඍණ 18. 4 ගේ 18 ත් වෙනස කීයද පුතේ? 12යි. ऋण दाहतर ඍණ 14යි ඍණ 6යි ඍණ 20යිනේ ඍණ 20යි ඍණ 6යි ඍණ 26යිනේ ඔන්න රටාව හරි මේ විදිහට පුළුවන් රටාව ගොඩනගන්න හරි ඔන්න එහෙනම් සාධාරණ පද තුනක් දුන්නා සාධාරණ පද තුනට අදාළව සංඛ්‍යා රටාවල් ගොඩනගන්න දුන්නා හරි ඔයගොල්ලෝ සංඛ්‍යා රටා ගොඩනැගුවා හොඳයි දැන් අන්තිම එක ටිකක් අමාරුයි මම හතර දෙනෙක්ගෙන් ඇහුවා හතර දෙනාගෙම උත්තර හරි බලනකොට නේද උඩුගම වගේම වෙල්ලවාය දරුවොත් හරියට හදන්න තිබුණා හොඳයි හරි පුතේ එහෙනම් දැන් අපි කතා කරමු දැන් අපි ඔය කලේ මොකද්ද සාධාරණ පදේ දීලා තිනකොට රටාව ගොඩනැගුවා දැන් කරන්නේ මොකක්ද දන්නවද රටාව දීලා තිනකොට සාධාරණ පදේ ගොඩනැගුවා හරි මේක චුට්ටක් විතර වෙලා යන වැඩක් ක්‍රම තුනක් තියෙනවා මම ක්‍රම තුනම කියලා දෙනවා එකක් අපි අටේ දිගන ගත්ත ක්‍රමයක් එක්ක යන්නේ අපි අටේ දිගන ගන්නේ ඒකත් එක්ක යන්නේ දෙවනි එක මුල් පදයේ ඇසුරින් යන එක මුල් පදයේ ඇසුරින් පොදු පදයේ හොයන එක මුල් පදයේ තමයි ඇසුරු කරගන්නේ ඔගොල්ලෝ කල්පනා කරා ඒක ටිකක් දීර්ඝයි සුළු කිරීම මෙහෙම තියෙනවා එයි එච්චර එකට යන්නේ කියලා ඔයගලට 10 වසරදී තියෙනවා පුතේ සමාන්තර ශ්‍රේණි කියලා පාඩමක් 10 සමාන්තර ශ්‍රේණි පාඩමට ඒක වැදගත් නිසා මම ඒක කියලා දෙනවා අන්තිමට ඔය දෙකම දියෙද්දි කෙටි ක්‍රමයක් සරල ක්‍රමයක් වම කියලා දෙනවා කෙටි ක්‍රමයක් ඒකිනුත් උත්තරේ ගන්න පුළුවන් ඒකත් ගැටලුවක් නෑ විභාගෙදී ඒක භාවිතා කරලා ලකුණු ලැබෙනවා හරි බලමු ක්‍රම තුනම ලියන්න එනම් පුංචි මාත්‍රකාවක් සංඛ්‍යා රටාව දී ඇති විට පොදු පදයේ සෙවීම संख्या रटाव दीयति विट पोदु पदय सेवीम हत दोलहा दाहत विसी देकर मैंने मैं आगे पौधु पदे हो या नहीं आने हैं मैं मंगवाने क्रम तुना कीला देना आगे ला क्रम तुना कीला देना हरे उन्हें उधर बलाइन मूली मोम कीला देने पौधु अंतरे भागिता करला पौधु अंतरे ऐसुरिन होए ना विधि है देवनीय का मूल पदे ऐसुरिन ना तम मूल पदे मूली का करेगे ना होए ना विधि है තුන්වෙනි එක කෙටි ක්‍රමය. හරි. මේ පොදු අන්තරයේ මූලික කරගෙන හදන විදිය බලමුකො මුලින්ම. මේක පොදු අන්තරය කීයද? පුතේ කියන්න බලන්න. මට එක දරුවෙක් කියන්න මලින්දු. මලින්දු කියන්නේ මේකේ පොදු අන්තරය කීයද මලින්දු?
මලිඳු නැද්ද? පහ. පහ. මේකේ පොදු අන්තරය පහයි. කොහොමද අපි පොදු අන්තරය හොයන්නේ? මුල් පදයේ නොවන ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කරනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා 12න් 7ක් අඩු කරත් 17න් 12ක් අඩු කරත් 22න් 17ක් අඩු කරත් එන්නේ කීයද? 5. ධන 5. එහෙනම් බලන්නකෝ 7යි 5යි එකතු වෙලා තමයි 12 හැදෙන්නේ නේ. 12යි 5යි එකතු වෙලා තමයි 17 හැදෙන්නේ. නේද? 17යි 5යි 22. තවත් පදයකට ගියොත් 22යි 5යි එකතු වෙලා 27. එහෙම තමයි සංඛ්‍යා රටාව යන්නේ. මුංජි වගුවක් කියන බලන්න මෙන්න මේ වගේ හරි පදය පදේ කියන්නේ පළවෙනි පදයේද දෙවෙනි පදයේද තුන්වෙනි පදයේද කියන එක එම් හරි ඊළඟට පදේ අගය පදේ අගය කියන්නේ TN පදය පදේ අගය ඊට පස්සේ අගය ලැබී ඇති ආකාරය මේදී අගය ලැබී ඇති ආකාරය පොදු අන්තරය ඇසුරින් අගය ලැබී ඇති ආකාරය පොදු අන්තරය ඇසුරින් ඔන්න හොඳට බලා ඉන්න පදය n n සමානයි 1 වන විට t 1 සමානයි 7යි. ඔයාලට පේනවනේ නේද? පළවෙනි පදේ අගය 7යි. පළවෙනි පදේ අගය 7යි කියන එක තමයි මේ ලියලා තියෙන්නේ. පදය, ඒ කියන්නේ 1 පළවෙනි පදය අගය 7යි. දෙවෙනි පදය n සමානයි 2 වන විට t 2, ඒ කියන්නේ දෙවෙනි පදේ අගයනේ t 2 කියන්නේ කීයද? 12යි. තුන්වෙනි පදය. තුන්වෙනි පදේ කියන්නේ n සමානයි 3යි කියන එක. තුන්වෙනි පදයේ අගයට අපි කියනවා t3 කියලා t3 සමානයි කියද පුතේ 17යි. ඕනනම් හතරක් ලියන්න පුළුවන්. අඩුම ගානේ 3ක්වත් මේ වගේ හදලා පෙන්වන්න ඕනේ කොහොමද මේ රටාව යන්නේ කියලා. ඕනනම් 3ක් ලිව්වා. දැන් පැහැදිලිද මම මේ ලියපු එක? පළවෙනි පදය 7යි, දෙවෙනි පදය 12යි, තුන්වෙනි පදය 17යි. හරි. දැන් මම මේ n කියන එක මතක්. ඇයි මෙතන මම n කියලා දාලානේ දෙන්නේ? දැන් ඔයාලට පැහැදිලි n සමානයි 1 වන විට පළවෙනි පදයේ අගය 7යි. n සමානයි 2 වන විට දෙවෙනි පදයේ අගය tn නෝඩ t2 ලියන්නේ 12යි. n සමානයි 3 වන විට තුන්වෙනි පදයේ අගය කීයද? 17යි. ඔච්චරයි. දැන් පැහැදිලිනේ? පළවෙනි පදය 7යි, දෙවෙනි පදය 12යි, තුන්වෙනි පදය 17යි, හතරවෙනි පදය 22යි, පස්වෙනි පදය 27යි. ඕම් ඕම තමයි මේ සංඛ්‍යා රටාව යන්නේ. පද අගය ලැබී ඇති ආකාරය පොදු අන්තරය ඇසුරින් පොදු අන්තරය කීයද ඔයා ගත්තා පොදු අන්තරය කීයද පුතේ 5යි 5න් 5නේ වැඩි වෙන්නේ 5න් 5 වැඩි වෙන්නේ හරි පොදු අන්තරය ඇසුරින් මේ අගය ලැබී ඇති ආකාරය මම විග්‍රහ කරනවා ඔන්න හොඳට බලන්න පොදු අන්තරය 5යිනේ පළවෙනි පදේ නිසා 1න් ගුණ කරනවා පස්සරක් 1 5යි නමුත් පළවෙනි පදයේ 5 නෙමෙයිනේ 7යිනේ 7යි කියන්නේ 5ට එකතු වෙලා 2ක් හරි දෙවෙනි පදයේ 12යි දෙවෙනි පදයේ අගය 12යිනේ පොදු අන්තරයේ ඇසුරින් මම විග්‍රහ කරනවා දෙවෙනි පදේ ලැබිලා තියෙන විදිය පොදු අන්තරය 5යි දෙවෙනි පදේ නිසා 2ෙන් ගුණ කරනවා පස්සරක් 2 10යි නමුත් දෙවෙනි පදේ 10 නෙමෙයි 10ට වඩා 2ක් වැඩි 10යි 2යි 12 වුනේ තුන්වෙනි පදය 17 ලැබිලා තියෙන විදිය මම විග්‍රහ කරනවා පොදු අන්තරය ඇසුරින් පොදු අන්තරය ඇසුරින් බලන්න පොදු අන්තරය ඇසුරින් විග්‍රහ කරන එක විදිය පොදු අන්තරය 5යිනේ තුන්වෙනි පදේ නිසා 3ෙන් ගුණ කරනවා
පස්සරත්තුන ගියද පුතේ 15යි නමුත් 15 නෙමෙයි ඉනි තුන්වෙනි පදයගේ ගියද 15ට වඩා දෙකක් වැඩි 15ට වඩා දෙකක් වැඩි 17යි මොන චුට්ටක් නිකන් හිතන මම හතරවෙනි පදේකුත් හොයනවා නෝන මල්ලි එකක් ලියන්නම්කො හතරවෙනි පදයක් ලියුවොත් හතරවෙනි පදේ 22යි නේ හතරවෙනි පදේ ලැබිලා තියෙන විදිය මම විග්‍රහ කරනවා පොදු අන්තරය ඇසුරින් පොදු අන්තරය 5යි හතරවෙනි පදේ නිසා හතරෙන් ගුණ කරනවා පස්සරක් හතර 20යි නමුත් අගේ 20ට වඩා දෙකක් වැඩි 22 අර 22 ඉතින් තව ලියුවත් ඔච්චර තමයි පස්වෙනි පදය හයවෙනි පදය එතන හයවෙනි පදය පස්වෙනි පදේ 27යි හයවෙනි පදේ 32යි නේද 32යි 32 එන්නේ කොහොමද පස්සරක් හයවෙනි පදේ නම් හයනේ පස්සරක් 6 30යි 30ට දෙකක් එකතුල ඔයගොල්ලන්ට පේනවා පොදු අන්තරයව පළවෙනි පදේ නම් එකෙන් ගුණ කරනවා එයාට එකතු කරනවා දෙකක් දෙවෙනි පදේ නම් පොදු අන්තරයව දෙකෙන් ගුණ කරනවා එයාට එකතු කරලා දෙකක් තුන්වෙනි පදේ හොයද්දී පොදු අන්තරයව තුනෙන් ගුණ කරනවා එයාට එකතු වෙලා දෙකක් හතරවෙනි පදේ හොයද්දී පොදු අන්තරයව හතරෙන් ගුණ කරනවා එයාට එකතු වෙලා දෙකක් හැමෝගෙම පොදු දෙයක් වෙලා තියෙන මොකද මේ පොදු වැඩේ දෙකක් එකතු වෙලා පොදු අන්තරයව පදේ අංකයෙන් පදේ අණු අංකයෙන් ගුණ කළා එනාගයට දෙකක් එකතු වෙලා එහෙනම් n වෙනි පදේ හොයද්දී n වෙනි පදේ හොයද්දී මෙතෙන්ට මම දාන්නේ n නේ පදේ අණු අංකය වෙනුවට ලියන්නේ n මම දන්නේ අගේ කීයද කියලා හන්දේ අගේ දන්නේ නැහැ නේ මේ රටාවේ පොදු අන්තරය 5යි පළවෙනි පදේ හොයද්දී එකෙන් ගුණ කරා නම් දෙවෙනි පදේ හොයද්දී දෙකෙන් ගුණ කරා නම් තුන්වෙනි පදේ වැඩි තුනෙන් ගුණ කරා නම් හතරවෙනි පදේ වැඩි හතරෙන් ගුණ කරා නම් එන්නනි පදේ වැඩි පහ ගුණ කරන්න ඕනේ කාගෙන්ද n ගෙන් පහ n ගෙන් ගුණ කරාම 5යි n හැම එක්කෙනෙක්ගෙම දෙකක් එකතු වුණානේ එහෙනම් එන්නනි පදේදිත් මොකද්ද වෙන්න ඕනේ 5යි n එකතු වෙන්න ඕනේ කීයක්ද පුතේ දෙකක් ඔන්න ඕක තමයි මේ රටාවේ සාධාරණ පදය එහෙම නැත්නම් පොදු පදය මොකද්ද 5යි n ධන 2 පහයි එන් එකතු කිරීම දෙක එහෙනම් මේ රටාවේ සාධාරණ පදේ කවුද tn සමානයි පහයි එන් ධන දෙක වේ යටින් ලියන්න ඕනේ මම යටින් ලිව්වොත් ඔයගලන්ට පේන එකක් නැහැ මේකේ පොදු පදය එහෙම නැත්නම් සාධාරණ පදය කවුද පුතේ tn සමානයි පහයි එන් ධන දෙක වේ මේක තමයි පොදු පදය n සමානයි 5 n ධන 2 වේ. හරි. ඔන්න පැහැදිලිද අද විදිය? ඔන්න හොඳට බලා ගන්න. මේ ඊළඟ ක්‍රමය මීට අමාරුයි. මුල් පදයේ අතුරින් විග්‍රහ කරන එක මීට වඩා අමාරුයි. ඒක නිසා මේක අල්ලා ගන්න හොඳට මේ දින රටා. හරි. මුලින්ම හොයාගත්ත පොදු අන්තරය. පොදු අන්තරය හරින කොහොමද මුල් පදේ නෝන ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරලා. එතකොට 12න් 7ක් අඩු කරත් 5යි 7න් 12ක් අඩු කරත් 5යි 22න් 18ක් අඩු කරත් 5යි ඔන්නෙනෝ හරි 17න් 12ක් හොඳයි 5යි ඔන්න පොදු අන්තරය 5යි ඊළඟ වශයෙන් මෙන්න මේ වගුවට යනවා පදය පදයේ අගය කියන්නේ tn අගේ ලැබිය තිය ආකාරය පොදු අන්තරය ඇසුරින් විග්‍රහ කරනවා බලලා ඉන්න පළවෙනි පදය 7යි හැදෙන්නේ කොහොමද පස්සරක් පස්සරක් කියන්නේ පොදු අන්තරයනේ පළවෙනි පදේ නිසා එකෙන් ගුණ කරනවා පස්සරක එක 5යි එයාට එකතු වෙනවා 2ක් 5යි 2යිනේ 7 උනේ දෙවෙනි පදේ 12 හැදුනේ කොහමද පොදු අන්තරය ඇසුරින් මම විග්‍රහ කරනවා පොදු අන්තරය 5යි දෙවෙනි පදේ නිසා දෙකෙන් ගුණ කරනවා පස්සරක් දෙක 10යි 10ට 2ක් එකතු කරන්නේ 12 හැදුනේ තුන්වෙනි පදේ 17යි පස්සරක් 3 15ට 2ක් එකතු කරන්නේ 17 හැදුනේ හතරවෙනි පදේ 22යි පොදු අන්තරය පස්සරක් හතරවෙනි පදේ නිසා හතරට පස්සරක් හතර 20යි දෙකක් එකතු කරාන 22 හැදුනේ. එහෙනම් n වෙනි පදේ හොයද්දී පොදු අන්තරය පහ n ගෙන් ගුණ කරනවා 5යි n 1 3 2ක් හැමෝගෙම මෙතනත් එකතු වෙනවා 2. 5යි n 2ක් එකතු වුනහම 5යි n 2. හරිනේ. ඉක්මන් කරලා ලියාගන්න පළවෙනි උදාහරණය. ආවද අනිනෝද? ආ වගු අඳින පුතේ. වගු අඳගන්න. ඊළඟ එකෙත් වගුවක් දිනා අන්තිම එක හරි කෙටි ඒක ලේසි
මේ වගු ඇඳ ගන්න ඕනද? ඔව් ඔව් මං කිව්වේ පුතේ වගු ඇඳ ගන්න ඕනේ. හරි ලියන්න යටින් පුංචි වාක්‍යයක් ලියමු. තා චුට්ටක් ඉන්න තාම අඳගෙන ඉවර නැහැ. මම කරන්න පුතේ. හරි සර්. හරි සර්. ඔව් දැන් වෙලාව ඇති නැත්තම් පරක් වෙනව අනිත් ඇයට. යටින් ලියන්න පුතේ මෙහිදී පොදු අන්තරය මූලික කරගනිමින් साधारण पदे हेवात पोदु पदे सोया हेत मेहिदी पोदु अंतरय मूलिक करगनिमिन साधारण पदे हेवात पोदु पदे सोया हेत मेहिदी පොදු අන්තරය මූලික කරගනිමින් සාධාරණ පදය හෙවත් පොදු පදය සොයා ඇත.
मूलिक පළමු පදය ඔන්න අපි ඊළඟ ක්‍රමයේ හොඳේ දෙවෙනි ක්‍රමයේ දැන් කියලා දෙන්න හදන්නේ මොකක්ද දන්නවද පළමු පදය එහෙම නැත්නම් මුල් පදය මූලික කරගෙන මේ පොදු පදය හොයන විදිය මේ උත්තරේම තමයි එන්නේ මේකම තමයි මීට වඩා ටිකක් සංකීර්ණයි වැඩේ දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා මේක දීද්දී ඒක ඉගෙන ගන්න කියලා ඒක 10 සමාන්තර ශ්‍රේණි පාඩමට පොඩ්ඩක් ඕන වෙනවා ඒක නිසා මම ඒක මතක් කරනවා හරි මේක මකනවා මේ තීරු දෙක මෙහෙමමයි පදය පදයේ අගය අගයේ ලැබී ඇති ආකාරය පොදු අන්තරය ඇසුරින් නෙමෙයි දැන් මම ගන්නෙ මුල් පදය එහෙම නැත්නම් පළමු පදය ඇසුරින් මේ අගයේ ලැබී ඇති ආකාරය පළමු පදය ඇසුරින් හොයන්නේ හොඳට බලන්න හොඳේ අර ක්‍රමයේ ලේසි නම් එකෙන් හදන්න මේක ලේසි නම් මේකෙන් හදන්න तुम्हें पदे आगे दाहताई हतरवेनी पदे आगे विसी देखाई पस्सेनी पदे विसी हताई ओहो मने अन्य रटावा बलन මේ අගේ ලැබිලා තියෙන විදිහ පළමු පදයේ ඇසුරින් විග්‍රහ කරන්න යන්නේ පළමු පදයේ ඇසුරින් කලින් පොදු අන්තරයේ ඇසුරින්නේ පළමු පදයේ ඇසුරින් හත හතමනේ කොච්චරයි දෙවනි පදයේ 12යිනේ එයා පළමු පදයේ ඇසුරින් විග්‍රහ කරන්න යන්නේ පළමු පදයේ 7යිනේ 7ට එකතු වෙලා තිනවා පොදු අන්තරයේ පහා වගේ එක් ගුණයක්. පස්සරක් එක පහයිනේ. හතට පහක් එකතු වුණාමනේ 12යිනේ. හරිනේ? දැන් මේ පළමු පදය ඇසුරින්නේ පළමු පදය මූලික කරගෙන තමයි විග්‍රහ කරන්නේ. පොදු අන්තරයත් අපි දන්නවා පොදු අන්තරය 5යි කියලා. පළවෙනි පදය 7යි. එයාව ඉතින් පළමු පදය ඇසුරින් විග්‍රහ කරන්න දෙයක් නැහැ. හතම තමයි එච්චරයි. එයානේ පළවෙනි පදය. හැබැයි දෙවනි පදය යගේ 12යි. දෙවනි පදය හැදිලා තියෙන විදිය මම පළමු පදය ඇසුරින් විග්‍රහ කරන්න යනවා. ඒ කොහමද? පළමු පදය 7යි 7ට එකතු වෙනවා පස්සරක් එක 5. 7යි 5යි 12 හැදෙන්නේ. ඔන්න තුන්වෙනි පදයගේ 17යි. එයාම හැදිලා තියෙන විදිහත් මම විග්‍රහ කරන්න යනවා පළමු පදය ඇසුරින්. පුතේ පළමු පදය 7යිනේ. එයාට එකතු වෙලා තිනවා පොදු අන්තරය 5 වගේ දෙගුණයක්. බලන්න පහ වගේ දෙගුණයක් කියන්නේ පස්සරක් දෙක කීයේ 10යි පස්සරක් දෙක 10යි 7ට 10ක් එකතු වුනාමනේ 17 හැදෙන්නේ අන්න තුන්වෙනි පදයගේ 17යි 17 හැදිලා තියෙන්නේ කොහොමද මුල් පදය ඇසුරින් විග්‍රහ කරන්නේ මුල් පදය 7යි 7ට එකතු වෙනවා පුතේ පොදු අන්තරයේ පහ වගේ දෙගුණයක් හරි බලන්න එහෙනම් යන්නේ හතරවෙනි පදේ 22යි හතරවෙනි පදයගේ 22යි බලන්න හැදිලා තියෙන විදිය අපි පොදු මුල් පදය ඇසුරින් විග්‍රහ කරන්න යන්නේ මුල් පදය 7යි එයාට එකතු වෙනවා පොදු අන්තරය 5 වගේ 3 ගුණයක් පස්සරත් 3 15යිනේ 7යි 15 එකතු වුනහම 22 හැදෙන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා පස්සෙනි පදය 27යි හරි එයාව හැදෙන්නේ කොහොමද 7 මුල් පදය 7යිනේ 7ට එකතු වෙනවා පොදු අන්තරය 5 වගේ 4 ගුණයක් පස්සරක් 4 20යි 7යි 20යි එකතු වුනහම 27 හැදෙන්නේ ඕගොල්ලන්ට පේනවා මේ තීරුවට වඩා මෙන්න මේ තීරුවේ යගේ එකක් අඩු තුන්වෙනි පදය හදද්දි 7ට එකතු වුනේ 5 වගේ දෙගුණයක් හතරවෙනි පදය හදද්දි 7ට එකතු වුනේ 5 වගේ 3 ගුණයක් 4ට වඩා එකක් අඩුයි 3 ඒ 7 වෙනි පදයේ හැදුවොත් 7ට එකතු වෙනවා 5 වගේ 6 ගුණයක් 7ට වඩා එකක් අඩුවෙනේ 6 12 වෙනි පදයේ හැදුවොත් මුල් පදය 7යි 7ට එකතු කරන්න ඕනේ 5 පොදු අන්තරය 5 වගේ 12ට වඩා එකක් අඩුවේ 11 11 ගුණයක් එහෙනම් n වෙනි පදය හදනවා නම් අපි දන්නේ n වෙනි පදයේ යගේ මුල් පදය 7යි
හතට එකතු වෙනවා පහ වගේ කී ගුණයක්ද දමිඳු? දමිඳු. හය ගුණය. ආ හය කොහමද හය කියලා කියන්නේ මෙතන තියෙන්නේ. දැන් මේ හය. ආ සරි. ඈ මොකද ප්‍රශ්නයක් කිය? තමහන්නේ දැන් අපිටම තුන්වෙනි පදය හදද්දී හතට එකතුනේ පහ වගේ කී ගුණයක්ද දෙගුණයක්. හරිනේ? අපිටම හතරවෙනි පදය හදද්දී හතට එකතුනේ පහ වගේ කී ගුණයක්ද තුන්ගුණයක්. මේ තීරුවට වඩා මේ තීරුව වගේ එකක් අඩු වෙගෙන යන්නේ. පැහැදිලි නේද ඒක? මම කිව්වා අපිටම 15 වෙනි පදය හදුවොත් හතට එකතු වෙනවා පහ වගේ 15ට වඩා එකක් අඩුයි කියද? 14 ගුණයක්. දැන් n වෙනි පදය හදද්දී හතට එකතු වෙනවා පහ වගේ කී ගුණයක්ද? n ගුණය. n වර්ග. n වර්ග බොරු කියන්න එපා කෝ. අපේ කියමු බලන්න. හිරුණි කී ගුණයක්ද? n ගුණය. n ගුණය. අනුමි කී ගුණයක්ද? අනුමි n ගුණය. ඈ ඉංග්‍රීසි හොඩිය නම් n වලට අඩු එක්කෙනා m හොදේ. එම හරියන්නේ නැහැ. කො අපේ දිනුගි ස ස ඔව් කියන කියන මං කියන්නේ. නෑ දැන් කියන බලන්න n වෙන එක. නෑ දැන්ද මොලේ බෑදුනේ කර ටොක්ක් කරනවා නෑ නෑ ටිකක් වෙලා යනවා කල්පනා වෙන නේද? හොඳයි පොඩ්ඩක් කල්පනා කරලා උත්තර දෙන්න ඕනේ. හොඳේ හොඳයි n වෙන එක මෙතෙන්ට එන්න. දැන් මං කිව්වනේ පැහැදිලි කරානේ මෙතන අපි හිතමු තුන්වෙනි පදය හදද්දී මුල් පදය හතට එකතු වෙලා තියෙන පහ වගේ දෙගුණයක්. ඒ කියන්නේ 3ට වඩා එකක් අඩු වෙන දෙක, 4ට වඩා එකක් අඩු වෙන තුන. මං කො හදිසියක් 15 වෙනි පදය හැදුවොත් මොකද වෙන්න ඕනේ? හතට එකතු වෙන්න ඕනේ පහ වගේ 15ට වඩා එකක් අඩු ගුණය. ඒ කියන්නේ 14. එහෙනම් n වෙනි පදය හදද්දී හතට එකතු වෙන්න ඕනේ පහ වගේ. එතන n දාලා හරියන්නේ නැහැ නේ. n වලට වඩා එකක් අඩුයි. දැන් සමහරුනේ m ලු ඉංග්‍රීසි හොඩිය නම් n වලට වඩා එකක් අඩු එක්ක නෑ m හොඳේ. එහෙම හරියන්නේ අපි ගණන්නේ මේ වීජ සංකේතනේ. n වලට වඩා එකක් අඩු එක්ක නා අපි දාන්නේ කොහොමද? n ඍණ 1. n අඩු කිරීම 1. හරි. ඔන්න ඔතෙන්ට වෙනකන් හැදුවා. ඔන්න පුතේ n වෙනි පදයේ සඳහා ප්‍රකාශනයක් මං ලබා ගත්තා. n වෙනි පදයේ සඳහා ප්‍රකාශනයක්. n වෙනි පදය තමයි කවුද? දැන් n වෙනි පදයේ අගේට අපි දාමු tn කියලා. අගේ අපි දන්නේ නැහැ tn. කවුද? 7 ධන 5 සාරයක් n ඍණ 1. n වෙනි පදයේ සඳහා ප්‍රකාශනයක් මම හැදුවා 7 ධන 5 සාරයක් n ඍණ 1. දැන් ඔයගොල්ලෝ කල්පනා කරයි මේක නෙවෙයිනේ කලින් ක්‍රමේදී ආවේ වෙන එකක් නේ. නේද? දැන් ඔන්න අපිට දැන් ආවේ tn සමානයි 7 ධන 5 සාරයක් n ඍණ 1. මම ගුණ කිරීම නිකුවේ නෑ. දැන් කලින් ආවේ ඕක නෙවෙයිනේ. නේද දමිඳු? කලින් ආවේ tn සමානයි අර 5n ධන 2 කියලා ගන්නේ දාවේ. දැන් වෙන එකක් නේ අවිල්ලා තියෙන්නේ. මේක සුළු කරන්න පුළුවන්නේ. විජී ප්‍රකාශන සුළු කිරීම මතකයිනේ. අපි අටේදී ඉගෙන ගත්තේ ප්‍රකාශන දෙකක ඓක්‍ය සුළු කිරීම, ප්‍රකාශන දෙකක අන්තරය සුළු කිරීම මතකද? මේක සුළු කරන්න පුළුවන්. ඔයගලන්ට පේන මේ වරහන්ඩ පිටින් පහක් ඉන්නවා. මේ ඇතුළේ ඉන්න දෙන්නාම මට පහෙන් ගුණ කරන්න පුළුවන්. එහෙනම් මට මේක ලියන්න පුළුවන්. 7 එකතු කිරීම 5n ගෙන් ගුණ කරාම 5n 5n මෙයක් ධන නිසා මෙතනත් ධන. 5 1 පහයි. මෙයා ධන මෙයා ඍණ නිසා මෙයා ඍණ. එහෙනම් මට මේ ප්‍රකාශනයේ ලියන්න පුළුවන් tn සමානයි 7. මේ වරහන ඇතුළේ ඉන්න දෙන්නාම වරහනට පිටින් ඉන්න පහෙන් ගුණ කරා. වස්සරක්ෙන් පහයෙන් වස්සරක එක පහයි. මෙහෙම ආවේ. එතකොට tn සමානයි තවත් සරල වෙනවා. කොහමද? ධන 7ක් ඉන්න ඍණ 5ක් ඉන්න. සජාතිය දෙන්නෙක් ඉන්නවනේ. ඒ දෙන්නම ලං කරගන්න. පහයි එන්න මම මුලින් ලියනවා. 5n ධන 7 ඍණ 5. ධන 7 ඍණ 5 කියන්නේ 7න් 5ක් අඩු වෙනවට නෙමෙයි. ධන 7 ඍණ 5 7න් 5ක් අඩු වෙනවා. 7න් 5ක් අඩු වුණාම කීයේ? 2යිනේ. එහෙනම් මට මේක ලියන්න පුළුවන් කොහොමද? tn සමානයි 5n 7න් 5ක් අඩු කරාම ධන 2. හරි? ආ පොදු පදේ අරකම ආවනේ. මේක හැබැයි ටිකක් සංකීර්ණයි. අටවසරේ වීජීය ප්‍රකාශන දෙකක ඓක්‍ය සුළු කිරීම අන්තරය සුළු කිරීම කරපු නැති අයට මෙන්න මේ සුළු කිරීම ටික ටිකක් අමාරුයි. හරි? දමිඳු ගැටලුවක් තියෙනවද ඒකේ? දමිඳු? නෑ. නෑ.
නේද? ඔව් දමිඳු ඉතින් මට මතකයිනේ පන්දී හිටියනේ පාඩම් කරද්දි හිරුනිත් හිටියා අනුමිත් හිටියා අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට පොඩ්ඩක් ආයෙ අර පාඩම බලන්න වෙනවා හොඳේ. දැන් මෙතෙන්ට වෙන ගංගට ලුවන්නේ නැහනේ. අපි කලින් ක්‍රමයට වුණා මේක ටිකක් සංකීර්ණයි අමාරුයි. හරි? පදයන් ටික කරා පළවෙනි පදයේ යගේ 7යි දෙවෙනි පදයේ 12යි තුන්වෙනි පදයේ 17යි හතරවෙනි පදයේ යගේ 22යි n වෙනි පදයේ tn නම් අන්නේ tn සඳහා ප්‍රකාශනයක් හදනවට තමයි අපි කියන්නේ පොදු පදේ එහෙම නැත්නම් සාධාරණ පදේ හොයනවා කියලා. ඒක හොයන එක තමයි මේ කරගෙන ගියේ. අපි කලින් කරේ පොදු අන්තරය මූලික කරගෙනනේ. දැන් මුල් පදය මූලික කරගෙන. ඉතින් මෙතන 7 මුල් පදය 7මනේ වෙන කරන්න දෙයක් නැහැ. දෙවනි පදය 12යි 12 හැදෙන්නේ කොහමද? මුල් පදය 7ට එකතු වෙනවා පොදු අන්තරය 5 වගේ 1 ගුණයක්. තුන්වෙනි පදය හැදෙද්දී 7ට එකතු වෙනවා 5 වගේ 2 ගුණයක්. හතරවෙනි පදය හැදෙද්දී 7ට එකතු වෙනවා 5 වගේ 3 ගුණයක්. පස්වෙනි පදය හැදුවොත් 7ට එකතු වෙනවා 5 වගේ 4 ගුණයක්. හයවෙනි පදය හැදුවොත් 7ට එකතු වෙනවා 5 වගේ 5 ගුණයක්. බලන්න බේනවා මේ තීරුවට වඩා මේ තීරුව එකක් අඩුයි. එහෙනම් එන්නනි පදය හැදුවොත් 7ට එකතු වෙනවා 5 වගේ කී ගුණයක්ද පුතේ? එන්රිණ 1 ගුණයක්. එන් වලට වඩා එකක් අඩු එක්කන එන්රිණ 1නේ. මෙන්න මෙතන ප්‍රකාශනයක් හැදෙනවා. මේ ප්‍රකාශනය tn සඳහා හැදෙන ප්‍රකාශනය තමයි tn සමානයි 7 ධන 5 වාරයක් එන්රිණ 1. ගුණකිරීම අයින් කළා මෙතන ලියලා තියෙන්නේ. අපි දන්නවා ඔය අරහනට පිටින් ඉන්න මේ පහෙන් ඇතුළේ ඉන්න දෙන්නාම ගුණ කරන්න පුළුවන් කියලා අපි 8 VG ප්‍රකාශන පාඩමේ ඉගෙන ගත්තා. පස්සරක්ෙන් 5යෙන් පස්සරක් එක 5යි. පස්සරක් එක 5යි. හැබැයි ධනයි ඍණයි නිසා මේ පහ ඍණ. ඊපස්සේ පුතේ සජාතිය දෙන්නෙක් ඉන්නවා. 7 ඍණ 5. ධන 7යි ඍණ 5යි සුළු නම් ධන 2යිනේ. 5යි එන්නේ යත් එක්ක සුළු වෙන්න බෑනේ. විජාතියයිනේ ඒගොල්ලෝ. tn සමානයි 5යි ධන 2 කියලා අන්න සාධාරණ පදය. හරි? මේකත් ලස්සට ලියා ගන්න. අර උදාහරණෙමයි මේ දෙවනි ක්‍රමයමයි යටින් දෙනවා මේකෙත් පොඩි නෝට් එකක්. ඉක්මන් කරා. ආයි මේ වගු අඳින්න ඕනේ. අනුහස් අහන දෙයක් නේ. ආයි මේ වගු අඳින්න ඕනේ හොඳේ. අර උදාහරණෙමයි මේ දෙවනි ක්‍රමය. ඉක්මන් කරා. තුන්වෙනි ක්‍රමයේ කෙටි ක්‍රමය. ඒක හොඳට අල්ල ගන්න. අපිට පාඩම ඉවර කර ගන්න බැරි වෙනවා තව පොඩ්ඩක් ඉතුරු වෙනවා. ඉක්මන් කරා. සර් මම ඉවරයි සර්. ඉවරයිද? ඔව් සර්. ඉවරයි සර්. යටින් ලියන්න මෙහෙම වාක්‍යයක්. මෙහිදී පළමු පදයේ අගය මූලික කරගනිමි.
මෙහිදී පළමු පදයේ අගය මූලික කරගනිමින් පොදු පදය හෙවත් සාධාරණ පදය සොයා ඇත. පොදු පදය හෙවත් සාධාරණ පදය සොයා ඇත. මේදී පළමු පදය යගේ මූලික කරගනිමින් දැන් කලින් අපි කරේ පොදු අන්තරය මූලික කරගනිමින් හරි වණ ක්‍රම දෙකක් කියලා දුන්නා පාඩම ඉවරනාට පස්සේ ආයෙ ඔයගොල්ලෝ ක්‍රම දෙකම බලන්න හොඳේ දැන් මේකෙන් මම තව උදාහරණයක් කරන්න ඕනේ හොඳේ අද කාලය මදි ඊළඟ දවසේ අපි ඒ උදාහරණයක් කරලා තාම අපි ලොකු ගැටළු වලට ගියේ නැහැ හොඳේ මේක අමාරු ගැටළු ටිකක් තියෙන කරන්න මම ළඟට යුට් එකක් දාලා දෙන්න මොකද ඔයගොල්ලෝ 10 වසරේදී සමාන්තර ශ්‍රේණි කියලා ගණක් ඉගෙන ගන්නවා ඒක ඕ ලෙවල් වලටත් එනවා සමාන්තර ශ්‍රේණි ගැටළුව එකට යන්න පටන් ගන්න මෙතෙන්දි තමයි ඔයගොල්ලෝ මේ මේ පාඩමේ ඉගෙන ගන්න සංකල්ප වලින් තමයි එතෙන්ට යන්නේ ඒක නිසා ඔයගොල්ලෝ හරියට මේකෙ මේ කියලා දෙන්න ටික අල්ල ගන්න ඕනේ හොඳේ අර අමාරු ගණන් තියෙනවනේ මේක ඇසුරින් නේ ගැටලු තියෙන මම දාලා ඇති බලු බැල් ගණක් දාලා ඇති පුටු පෙලි ගණක් දාලා ඇති මොම ගණන් කීපයක් දාලා ඇති ඒවා දැම්ම හදන්න යන්න බෑ ඔයගොල්ලන්ට ටියුට් එකේ හදන්න පුළුවන් ගණන් කීපයක් තියෙන ටික මම කියන්නම් ඒ ටික විතරක් කරන්න පොදු පදේ හොයන්නේ මේවා තියෙන අන්තිමට තියෙන ගැටලු ටික ඔයගොල්ලන්ට හදන්න බෑ ඒක නිසා මේ මේක කැටිග්‍රමෙත් කියලා දෙන්න. එකක් බලමුකෝ. මෙන්න මේක තමයි. මෙහෙම ලියමුකෝ අපි එක හදන්න කලින් වාක්‍යය. පහත කැටි ක්‍රමය මගින් පහත කැටි ක්‍රමය මගින් ගුණාකාරයක් මත ගොඩනැගී ඇති. ගුණාකාරයක් මත ගොඩනැගී ඇති. ඉහත ආකාරයේ සංඛ්‍යා රටාවක සංඛ්‍යා රටාවක साधारण पदे साधारण पदे पहासुएन सेविया हैकर पहासुएन सेविया हैकर හරි පුතේ බලන්නකො මෙච්චරයි මුකුත් නැහැ මතේ මෙතන මහා ලොකු වැඩ ගොඩක් නැහැ මේ දිනේ සංඛ්‍යා රටාවක් කොහමද දාලා නැවන කොහමද දාන්නම් මෙච්චරයි හරි දැන් මේ දිනේ සංඛ්‍යා රටාව n n සමානයි 1 ඒ කියන්නේ පළවෙනි පදය 7යි n සමානයි 2 දෙවෙනි පදය අගේ 12යි n සමානයි 3 ඒ කියන්නේ t 3 17යි n සමානයි හතර يعني t හතර 22යි n වෙනි පදයට මම කියනවා නම් tn කියලා අන්න එයාට ප්‍රකාශනයක් තමයි හදන්න යන්නේ හොයන්න යන්නේ හරි නුදුරට හරින්න මුලින්ම ලියාගත්ත මේ වගේ සංඛ්‍යා රටාව උඩින් ඕනනම් ලියාගන්න පළවෙනි පදයේ යගේ පළවෙනි පදය දෙවෙනි පදය තුන්වෙනි පදය හතරවෙනි පදය n වෙනි පදය n වෙනි පදය tn නම් එයාට ප්‍රකාශනයක් තමයි හදන්න යන්නේ හරි ලේසි මෙන්න මේ මෙයාට යටින් ලියාගෙන යනවා මෙන්න මේ කවුද දන්නවද අපි බලනවා පොතේ මෙයාගේ පොදු අන්තරය කීයද පොදු අන්තරය කොහොමද එක්කෙනෙක් මයික් එක ඔන් කරලා කියන්න ඩක් ගාලා ඉරුණි පොදු අන්තරය කීයද ධන පහ පහ පොදු අන්තරයගේ ගුණාකාර රටාව පොදු අන්තරයේ ධන පහනේ එහෙනම් පහේ ගුණාකාර රටාව මොකද්ද 5 10 15 20 25 ඕකනේ පැහැදිලිද මම මෙයාට යටින් ඒක ලියාගෙන යනවා මේ 5
පළවෙනි පදයට යටින් ලියනවා පහේ ගුණාකාර රටාවේ පළවෙනි පදය පහ. දෙවෙනි පදයට යටින් ලියනවා පහේ ගුණාකාර රටාවේ දෙවෙනි පදය 10. තුන්වෙනි පදයට යටින් ලියනවා පහේ ගුණාකාර රටාවේ තුන්වෙනි පදය 15. හතරවෙනි පදයට යටින් ලියනවා පහේ ගුණාකාර රටාවේ හතරවෙනි පදය. ඊයේද 20. පස්වෙනි පදයේ තියෙනවා නම් එයාට යටින් ලියනවා පහේ ගුණාකාර රටාවේ පස්වෙනි පදය. ඔය විදිහට මම මේ සංඛ්‍යා රටාවට යටින් ලියාගෙන යනවා. මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය තියෙනවනේ. අන්නේ පොදු අන්තරයගේ ගුණාකාර රටාව. පොදු අන්තරය මේකේ 5යිනේ. පහේ ගුණාකාර රටාව ලියාගෙන යනවා. ඒත් එක්කම TNT යටින් ලියනවා පහේ ගුණාකාර රටාවේ පොදු පදේ. ඒක අපි යටේ දිගෙනගෙන තියෙන්නේ. පහේ ගුණාකාර රටාවේ පොදු පදේ මොකද්ද 5යිනේ? 5යි. හරි. දැන් බලනවා මේ 7 හැදුනේ මේ පහේ ගුණාකාර රටාවනේ යන්නේ යටින්. පහට මොනවා වෙලාද? පහට කීයක් එකතු වෙලාද? පහට දෙකක් එකතු වෙලා. 12 හැදුනේ 10ට කීයක් එකතු වෙලාද? දෙකක් එකතු වෙලා. 17 හැදුනේ 15ට කීයක් එකතු වෙලාද? දෙකක් එකතු වෙලා. 22 හැදුනේ 20ට කීයක් එකතු වෙලාද? දෙකක් එකතු වෙලා. එහෙනම් TN හැදෙන්න ඕනේ 5යෙන්ට මොනවා වෙලාද? දෙකක් එකතු වෙලානේ. එහෙනම් TN සමාන වෙන්න ඕනේ කාටද? 5n දන 2ට. ඔන්න ගෙටි ක්‍රමය. මොකද්ද මුලින්ම කරන්නේ? අහන් ඉන්න හොඳට. මට දීලා තියෙන සංඛ්‍යා රටාව ලියමු. මේ දීන්නේ මට දීලා තියෙන සංඛ්‍යා රටාව. එයාගෙන පොදු පදේ හොයන්න ඕනේ. එයාගෙන සාධාරණ පදේ හොයන්න ඕනේ. මෙන්න ඒක ලියුවා. ඊට පස්සේ එයාගේ පොදු අන්තරය ගන්න. ඔයාලට පැහැදිලි මෙයාගේ පොදු අන්තරය කියද 5යි. යටින් ලියනවා යාට යටින් පොදු අන්තරයේ ගුණාකාර රටාව පොදු අන්තරය 5 නම් යටින් ලියන්නේ පහේ ගුණාකාර රටාව 5 10 15 20 ඔන්න ලිව්වා. ඊට පස්සේ අපි බලනවා මේ එක් එක් පදය හැදිලා තියෙන්නේ පොදු අන්තරයේ ගුණාකාර රටාවට කීය බැගින් එකතු වෙලාද කියලා. 7 හැදිලා තියෙන්නේ 5ට 2ක් එකතු වෙලා. 12 හැදිලා තියෙන්නේ පොදු අන්තරයේ ගුණාකාර රටාව මැදින් 10යි 10ට 2ක් එකතු වෙලා. 17 හැදෙන්නේ 15ට 2ක් එකතු වෙලානේ. 22 හැදෙන්නේ 20ට 2ක් එකතු වෙලානේ. මම හොයන මේ සංඛ්‍යා රටාවේ පොදු පදය TN නම් TN ගේ අගය ගන්නෙ මෙන්න මේමයයි. දැන් යටින් ලියාගෙන ගියානේ පහේ ගුණාකාර රටාව. TN ට යටින් ලියනවා පහේ ගුණාකාර රටාව පොදු පදේ 5යි එන්නේ. මේ හැම එක්කෙනෙක්ගේම 2 2 1 3 නම් මෙතනත් මොකද්ද වෙන්න ඕනේ? 2ක් එකතු වෙන්න ඕනේ. එහෙනම් TN සමානයි 5යි N ධන 2. TN සමානයි මෙන්න මේ කොටස 5n ධන 2. පළවෙනි එකෙන් අල්ලගන්න අමාරුයි. එක පාට තේරෙන්නේ නැහැ. තව උදාහරණ දෙකක්වත් කරන්න ඕනේ. මේ කෙටි ක්‍රමය අල්ලගන්න. ඒක තමයි ලේසි. අපි මුලින්ම මේක ලියාගමු. මම යටින් පුංචි නොට් එකක් දෙන්නම්. n සමාන 1 n සමාන 2 n සමාන 3 n සමාන 4 අතර තියෙන්නේ. පළවෙනි පදය 7යි, දෙවෙනි පදය 12යි, තුන්වෙනි පදය 17යි, හතරවෙනි පදය 22යි. n වෙනි පදය tn නම් එයාට නේ අගයක් හොයන්න යන්නේ. එයා මෙයාට යටින් ලියලා දෙනවා පහේ ගුණාකාර රටාව. ඒ පහේ ගුණාකාර රටාව ලියන්නේ යගේ පොදු අන්තරයේ පහක් නිසා. ඊට පස්සේ බලන මේ පදේ හැදිලා තියෙන හැම එකක්ම මේ පහේ ගුණාකාර රටාවට කීයක් එකතු වෙනවද? 2 2 එකතු වෙනවා නේද? එහෙනම් මෙතන 5n ටත් 2ක් එකතු වෙන්න ඕනේ. එහෙනම් tn සමානයි 5n ධන 2 කියලා ලියලා තියෙනවා. හරි, මම කළා ලියා ගන්න. මම යටින් පුංචි නෝට් එකක් දෙන්න.
संख्या रटावे පොදු අන්තරය සොයයි පොදු අන්තරය සොයයි දෙවනුව ඊළඟ රෝලෙන් යන දෙවනුව දෙවනුව සංඛ්‍යා රටාවට පහලින් संख्या रटावट पहलिन पोदु अंतरे गुणाकार रटावलियाई संख्या रटावट पहलिन पोदु अंतरे गुणाकार रटावलियाई ईलंग रूलें लियान ना संख्या रटाव गोडनगी एत्ते संख्या रटाव गोडनगी एत्ते संख्या रटाव गोडनगी एत्ते पोदु अंतरे गुणाकार रटावट पोदु अंतरे गुणाकार रटावट कियक एकतु वीमेंद कियक एकतु वीमेंद यन वग सेवीमेन यन वग सेवीमेन पोदु पदे लबागनि पोदु पदे नत्तं साधारण पदे लबागनि हरि एक उदाहरणयक् क्रम तुनकट करा ताव उदाहरण देकक्वत् कथा करन्न ओने हरि ඊට පස්සේ ඔයගොල්ලන්ට තනියෙන් හදන්නත් උනෙමින් ගණන් කීපයක්. මම දෙකකට වඩා වන්දිය කරන්නේ අපිට වෙලාව යනවනේ ගොඩක් නේද? ඒ වුණානේ අදත් අපි මම පාඩම් ඉවර කරන්න ඉතාලගෙන ආවා. අපි ගැටරුව වලටත් යන්න බෑ තාම. ගැටළු සාකච්ඡා කරන්නත් තියෙනවා. ටිකක් අමාරු ගැටළු වලට යන්න තියෙනවා රටවස්සරේ වගේ නෙමෙයි. ඒ නිසා අපි ලබන සතියෙත් මේ පාඩමේ අපි තුන්වෙනි කොටසට යමු. එතකොට මේ පාඩමේ ඩියුට් එකක් කරලා ඉවර කරන්න පුළුවන්. දීමේ සංඛ්‍යාව වලට පොදේ ඩියුට් එකක් නැහැ. දීමේ සංඛ්‍යා පාඩම මට කෙටි ප්‍රශ්නයක් මේ පළවෙනි වාර රචනා ප්‍රශ්නයක්. ඒවි තුන්වෙනි වාරයට හතරවෙනි වාරයේ මේ 10 වසරට යනකොට කෙටි ප්‍රශ්නයක් වගේ තමයි ගොඩ නැගෙන්නේ. ඒක නිසා මේ පාඩමට මම ලොකු ටියුට් එකක් දෙන්නේ නැහැ. ආයි ඊළඟට ඊළඟ පාඩමට තියෙන හොඳ නිබන්ධනයක්. හරි. ඒක නිසා පුතේ එහෙනම් අපි මේ පාඩමේ අදට කතා කරන්න බලාපොරොත්තු වෙන කොටස් කතා කරලා අවසන්. ලබන සතියේ මේ පාඩම අපි කොහොම හරි අවසන් කරමු. නිබන්ධනය ගත්තේ නැති අය නිබන්ධනය ගන්න ඉක්මනට ඩවුන්ලෝඩ් කරගන්න පුතේ අපේ වැලිමඩ දරුවා කවුද වැල්ලවාය දරුවා හැම කවුද අනුවස් අපට ගුරියන් සර්විස් එකෙන් ආවා. හා එහෙනම් හොඳයි පුතේ. දිනුවිත් ගන්න. දිනුවිත් මේ my dgs එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඒකේ දාලා තියෙන්නේ හොඳේ ඩවුන්ලෝඩ් කරලා print out ගන්න. පුතේ එතකොට ඔයාලට පුළුවන් ලබන සතිය වෙනකොට මුළු ඩියුට් එකම ඉවර කරලා දාන්න. එහෙනම් අදට අපි පාඩම ඉවර කරමු. ඔයගොල්ලෝ දැන් සිංහල පාඩමට සූදානම් වෙන්න එපා. සියලු දෙනාටම සුබ සතියක් පුතේ. ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝ